අනුරාධපුරයේ තන්තිරිමලේ සහ මිහින්තලේ පූජා නගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා යොදවන අමතර බස් සංඛ්‍යාව 400ක්. සිතුල්පව්ව හා කතරගම ඇතුළු සෙසු පූජා නගර ඉලක්ක කරගනිමින්ද බස් රථ යෙදවීමටයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව කොළඹ මහනුවර සහ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළවල සිට පැය 24 පුරා අනුරාධපුරය දක්වා බස් රථ යෙදවීමට නියමිතයි. මහව, ගල්ගම්ව, හොරෝපතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය සහ කැකිරාව යන නගරවල සිටද අනුරාධපුරය හා මිහින්තලේ දක්වා අඛණ්ඩ බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය දහවන කටයුතු මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා වන බැවින් දුම්රියෙන් පැමිණෙන සදහැවතුණු දෙසා මහව සිට අනුරාධපුරය දක්වා ලංගම් බස් රථ සේවාවන් ක්‍රියාත්මක කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර 19.58 අංකයෙන් සහ 01.12.32.80.81 හෝ 01.77.05.62.32 අංකවලින් ලබා ගත හැකි. sltb.ec.lk යොමු මගින් හෝ 13.15 ශනික අංකය ඔස්සේ ආසන වෙන්කරවා ගැනීමට හැකිවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අලිවිස මහතා පවසනවා. මේ අතර පොසොන් පොහොය කේන්ද්‍ර කරගනිමින් හෝමාගම නගරය ආශ්‍රිතව පවත්වන පොසොන් කලපය පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. 21, 22, 23 දිනවල කිලෝමීටර 13ක ප්‍රමාණයේ විවිධ ස්ථානවල දියගම, පිටිපන, නීගොඩ, ගොඩගම, හෝමාගම යනාදී වශයෙන් පොසොන් කලපය පැවැත්වෙන අතර පිටිපන දැනුම් කේන්ද්‍රීය නගරය තුළ දින 3ම යුද හමුදාවේ ආධාර උපකාර ඇතිව ලක්ෂයකට වඩා වැඩි පිරිසකට මහා බත් දන්සලක් දීම සඳහා කටයුතු සංවිධානය කරලා තිබෙනවා. හොමගම විවිධ සංවිධාන, ශාසන ආරක්ෂක මණ්ඩල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියල්ල ඒකබද්ධ වෙලා විශාල පොසොන් කලාපයක් කරන අතර සෙනසුරාදා දිනේදී අවුරුදු 60ක් අඛණ්ඩව පවත්වාගෙන ආපු සංඝමිත්ත පෙරහැර බිත්තිවෙල පුරාණ විහාරයෙන් පොසොන් පෙරහැරෙන් ප්‍රදේශයේ කටයුතු අවසන් වෙනවා.